අරේ එහෙමනම් අද ඉඳන් අපිත් එක්ක මේ 6 වසරේ ගණන් පන්තියට එකතු වෙන දුවල පුතාලා සියලු දෙනාම අයිබෝවන් කියලා පිළිගන්නවා. පුතේ මෙහෙමයි දැන් ඕගොල්ලෝ ඇත්තටම යම්කිසි වෙහෙසකාරී ගමනක් ගිහිල්ලා ඒක අවසානයේ පොඩ්ඩක් ඕගොල්ලෝ විවේකීව ගත කරන කාලයක්. එතකොට පුතාලා බොහොම මහන්සි වෙලා මම හිතන්නේ මෙතන ඉන්න සියලු දෙනාම බොහොම මහන්සියලා ශිෂ්‍යත්ව විභාගේ කරලා ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගේ ඉවර කරලා පොඩ්ඩක් විවේකීව ඉඳලා දැන් පුතාලට තේරෙනවා ඔයගොල්ලෝ දිගටම මේ විදියට ඉන්න ගියෝ මොකද වෙන්නේ පුතාලගේ අර තිබ්බ හැකියාව පාඩම් කිරීමේ හැකියාව නැත්තම් වැඩ කිරීමේ හැකියාව මොට වෙනවා කියන එක තේරුම් ගත්ත බුද්ධිමත් දුවල පුතාලා කීප දෙනෙක් තමයි මෙතන එකතු වෙලා තියෙන්නේ. එතකොට පුතාලට තියෙන්නේ ඇත්තටම මෙච්චර කාල මහන්සි වුණා වගේම පුතාලට තව කාලයක් මහන්සි වෙන්න වෙනවා. නමුත් අර කලින් තරම් ලොකු පීඩනයකින් ඕගලන්ට මහන්සි වෙලා ශිෂ්‍යත්වයට කරා වගේ කරන්න දෙයක් නැහැ. පුතාලා දන්නවා ලංකාවේ තියෙන විභාග වලින් අමාරු විභාගයක් තමයි ඔය ශිෂ්‍යත්ව විභාගයේ පුතාලා ඒක ඉවර කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ නේ. දැන් පුතාලට පුළුවන් යම් ප්‍රමාණයක නිදහසේ මේ පාඩම් කරගෙන යන්න. ඇත්තටම මේ ගණිත පන්තියක් අපි ආරම්භ කරන්නේ විශේෂයෙන්ම අපේ චෙස් පන්තියේ තියෙන ළමයි කීප දෙනෙක් ඉල්ලීමක් කළා. ඒ වගේම පුතාලා කීප දෙනෙක්ගේ ඔය ඉල්ලීම නිසා මම තීරණය කරා 6 වසර ගණිත පන්තියක් ආරම්භ කරන්න. දැන් පුතාලට පුළුවන් අපිත් එක්ක මේ ගමන යන්න. අවුරුද්දක් පුරාවට පුතාලට නොමිලේ ගණිතය උගන්වනවා. ඉතින් මෙතනදී පුතේ තව විශේෂ දෙයක් දැනගන්න ඕනේ. දැන් ඇත්තටම අවුරුද්දක් කිව්වට මං හිතන්නේ පුතාලට අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට පුළුවන් අපි උත්සාහ කරමු ගණිත පොතේ පාඩම් ටික ඉවර කරලා අමතර අභ්‍යාස ටිකකටත් යොමු වෙන්න. එතකොට තාම මං හිතන්නේ පුතාලා ඉස්කෝලේ 6 වසරට ගිහිල්ලා නැහැ. එතකොට පුතාලට තාම ඉන්නේ 5 වසරේ. නමුත් දැන් ශිෂ්‍යත් ඉවරින්ද අපි 6 වසර ගණිතය තමයි ආරම්භ කරගෙන යන්නේ. එතකොට පුතාලට අවුරුද්දකටත් වඩා ටිකක් වැඩි කාලයක් මේ 6 වසර ගණිතය ඉගෙන ගන්න ඇත්තටම අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙමනම් පුතේ අපි බලමු මුලින්ම පුතාලට මා හොඳට ඇහෙනවද පේනවද ඒව සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවද? නෑ සර්. නෑ නේද? හොඳට පේනවා ඇහෙනවා නේද? නෑ කියන්නේ ඇහෙන්නේ නැහැ පේන්නේ නැද්ද? නැත්තම් ඇහෙනවා පේනවද? හොඳට ඇහෙනවා පේනවා සර්. හරි. එහෙමනම් පුතේ අපි පටන් ගමු. ඇත්තටම මේ පළවෙනි පාඩම ගත්තොත් මේ ගණිතය කියන විෂය ඇත්තටම පුතේ පළවෙනි පාඩම ගත්තොත් ටිකක් විනෝදජනක පාඩමක්. ඇත්තට මේක ගණන් පාඩමක් නෙවෙයි. හේතුව තමයි 6 වසරට ආපුවාම පුතාලට හොඳ අමාරු ඇත්තටම ගණිත පාඩමක් දුන්නොත් ටිකක් පුතාලට එපා වෙන හින්දා බොහොම සරල විනෝදජනක පාඩමක් තමයි පළවෙනි එක තියෙන්නේ. හැබැයි ගොඩක් ගණිතයට මාස බබාලට මේක සමහර විට විනෝදජනක වෙන එකක් නැහැ. නමුත් මේක පළවෙනි පාඩම ඇත්තනම වෘත්ත ගැන තියෙන. එතකොට සාමාන්‍යයෙන් පුතාලා දන්න දෙයක් මේ ටිකක් වෙනස් විදිහකට උගන්වන එක තමයි මේ වෘත්ත පාඩමේ කරන්නේ. මම හිතනවා ගොඩක් බබාලට ගණිතයේ පොත ලැබිලා ඇති කියලා හිතනවා ස්කෝලේ. කාට හරි ලැබිලා නැත්තම් මම ගෲප් එකට PDF එක දාන්න පුළුවන් පන්තිය යන අතරතුර. එතකොට පුතාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. එතකොට ඇත්තර මේ ආරම්භක පාඩම ගත්තොත් මේ වෘත්ත කියලා පාඩමක් තියෙනවා. හරිනේ. එතකොට මේක නිකන් විනෝද ජනක අභ්‍යාස ටිකක් එක්ක යන්නේ. දෙවනි පාඩමෙන් තමයි ඇත්තරම ගණිතය කියන එක පොඩ්ඩක් පටන් ගන්නෙ. නමුත් ගණිතයට අවශ්‍ය මූලික සංකල්ප ටිකක් ගොඩනගෙන එක තමයි මේකෙන් කරන්නේ. ඉතින් මේ වෘත්තය කිව්වම පොඩ්ඩක් බබාලට බරපතල වුණාට දැන් මෙතන ඉන්න බබාලා නම් 6 වසරේ බබාලා 5 වසර ඉවර කර බබාලා වෘත්තය ගැන දන්නවා. සරලව කියනවා අපි රවුමක් කියලා. මේ රවුම කියන එක තමයි අපි ගණිතයේදී මේ ටිකක් ලොකුවට වෘත්ත කියලා ඉගෙන ගන්නවා. එතකොට මුලින්ම වෘත්ත කියන එක ලියන්න මං හිතන්නේ බබාලා හැම කෙනෙක්ම දන්නවා. ඊළඟට තියෙන දේ තමයි මේ වෘත්තයක් කියන එක ගැන හඳුන්වනවා. ඒක මොකද්ද? ඔන්න ඔය වගේ ටිකක් තමයි පුතාලට ඕගොල්ලන්ගේ අභ්‍යාස පොතේ
තියෙන්නේ අපි මේ සිලබස් එකම කරගෙන යමු ඊට පස්සේ අපි බලමු අමතර අභ්‍යාස ටිකක් කරන්න මුලින්ම පුතාට කියනවා වෘත්තාකාර දෑ හඳුනා ගැනීම වෘත්තාකාරයේ තියෙනවා හඳුනා ගැනීම ඉතින් මෙතන ඉන්න දුවල පුතාලා හැම කෙනෙක්ම දන්නවා ඇති ඒකයි මම කිව්වේ හොඳට ගණිතයටම බර වෙච්ච අයට මේක ටිකක් විනෝදජනක වෙන එකක් නෑ කියලා අපි නිකන් සරල මංගාව පොඩි උදාහරණ ටිකක් කියනවා නිකන් අපි ගමු මෙන්න මේ වගේ එකක් ගමු මේක ගත්තොත් පුතේ දැන් මේ අතර ගත්තොත් වෘත්තයක් නෙමෙයි නමුත් මේ පැත්තර ගත්තොත් මේක වෘත්තයක් නැත්තම් රවුමක් සරල භාෂාවෙන් කියනවනේ ඒතර ගේ දොරේ තව තියෙනවා මේ මම මේ පිගානක් ගෙනාව පුතේ මේක මේ පැත්තර ගත්තොත් වෘත්තයක් ඊළඟට මේ පීරිසියක් ඈ පීරිසියක් එතකොට මේ වගේ පිගානක් ගත්තොත් පුතේ මේවා වෘත්ත නේද එතකොට වෘත්ත වගේවත් සාමාන්‍යයෙන් තියෙනවා නිකන් මෙන්න මේ වගේවත් තියෙනවා එතකොට මේකත් පුතේ ඉතින් අපි දනගන්නවා මේ පැත්තර ගත්තොත් වෘත්තයක් නෙමේ නමුත් මේ පැත්තර ගත්තොත් වෘත්තයක් කියලා එතකොට මේ වගේ පාඩම් කරන්නේ මේ වැත්තරම් බබාලා තනනවා නමුත් ඉතින් මේකේ මූලික සංකල්ප ටික බබාලට දීගෙන යන්න ඕන නිසා අපි කරනවා ඊළඟට බලනවා පුතේ එදිනෙදා ජීවිතයේදී ඕගලන්ට හම්බෙන වෘත්ත මොනවද කියලා තියෙනවා එතකොට පුතේ මේ පාඩමේ තියෙනවා උදාහරණයකට මම ඕගලන්ට පෙන්නන්නම් පෙළ පොත සර් පෑනින්ද ලියන්නේ පුතේ ඕගලන් කමක් නැහැ ඕගලන් පෑන හරි පැන්සල හරි ඕගලන්ට කුරු දෙයක් පාවිච්චි ගන්න දැන් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ ඕගොල්ලෝ පෑනක් පාවිච්චි කරලා නමුත් සමහර බබාලට තාම හුරු පැන්සල නම් කමක් නැහැ පුතේ පාවිච්චි කරාට පිපෙක් පාවිච්චි කරන්න පුළුවන් ද සර් නෑ පුතේ පිපෙක් පාවිච්චි කරන්න පුළුවන් පුතේ පෑනෙන් පෑන පාවිච්චි කරන බබාලා කමක් නැහැ පාවිච්චි උතල ආස ඇති පෙළ පොත දකින්න මං හිතන්නේ ගොඩක් බබාලට ලැබිලා තියෙනවා නෝ ලැබිච්ච බබාලා ඉන්නවද පෙළ පොත ඉන්නවා සර් ඉන්නවා නේද ඔල්රයිට් උතලගේ ගණිතයේ පොත තමයි මේ තියෙන්නේ එතකොට මේකෙත් පුතේ උදාහරණ කීපයක් තියෙනවා අපි ඒවත් නිකන් බලාගෙන යමු මේ තියෙන පුතේ වෘත්තාකාර දෑ හඳුනා ගැනීම කියලා තියෙනවා මේ කියනවා ඔබ දන්නා විවිධ හැඩ අතුරේ එක් 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 හැඩයක් වන වෘත්තාකාර හැඩය ඇති දම් පාට කාඩ් පොතක් මෙහි දැක්වේ පුතාලට මේ කාඩ් පොතක් කියන එක මෙන්න මේ පොඩි රවුමක් තියෙන්නේ නේද ඊළඟට පුතාලට මේ තියෙනවා එදිනෙදා හම්බෙන වෘත්තාකාර හැඩ කීපයක් මේ සීඩී තැටියක් ඔරලෝසුවක් එතකොට මේ පොඩි ටින් එකක් වගේ එකක් මෙතන ටින් එකක් එතකොට හම්බෙනවා ඊළඟට පුතාලට තියෙනවා මේ එක එක අභ්‍යාසය කියලා පහත සඳහන් දෙය අතුරින් වෘත්තාකාර හැඩය දැකිය හැකි වස්තු තෝරා ලියන්න දැන් පුතාල පොත අරගෙන මේ එක එක අභ්‍යාසය කියලා ලියලා එක එක අභ්‍යාසය කියලා ලියලා පුතේ අංක 1 දාලා මෙන්න මේවා ලියන්න මොනවාද කියලා ගණිතයේ පෙළ පොත රබාන ක්‍රිකට් පිත්ත පෙනේරය කුල්ල වාහන සුක්කානම වාහනක රෝදය තේ හැන්ද කලය මෙන්න මේවා වෘත්තාකාර දේවල් මොනවද කියලා ලියන්න බලන්න බබාල පුතේ මම ලියලා පෙන්වන්න ඕනේද පුතාලට පුළුවන් නේද පුළුවන් සර් රයිට් මෙතන ඉන්නේ ඉතින් ඔක්කොම ශිෂ්‍යත් එක්ක කරපු බබාලා නේද ඉන්න පුළුවන් එක එක අභ්‍යාසය කියලා දාලා පුතේ අංක එක දැම්මම ඇති පහ සඳහන් දෑ අතුරින් එහෙම ලියන්න ඕනේ නැහැ එක එක අභ්‍යාසය කියලා දාලා අංක එක දාලා ලියන්න ඊළඟට පුතාලට ලැබිච්ච නැති අයට මම group එකට දාන්නම් මේ PDF එක ඒකවල පුතාලට එකෙන් බලා ගන්න පුළුවන් හම්බෙච්ච නැති අය ගාව පුතේ මේ විදිහට මේ ෆයිල් එකක් හරි තියෙනවද PDF එකක් හරි තියෙනවද
මගේ ගාව තියෙනවස්ස තියෙනවනේ එහෙම නැති බබාලා ඉන්නවද පුතේ පොතක් නැ මේ වගේ එකකුත් නැ කියලා ඔව්ස ඉන්නවනේ හරි පුතේ මම දාන්න සම්පන්ති වල ප්‍රශ්න ලියන්නේ නැනේ නෑ පුතේ ප්‍රශ්න ලියන්න ඕනේ එක එක අභ්‍යාසය කියලා දාලා අංක එක දාලා ලියන්න එක පුතේගුණේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ පොත නැති එක මම ඒ පුතාට මේ PDF එක දාන්නම් පුතාල කියන්න බාන මොනාද මේකේ වෘත්තාකාරය කියලා ගණිතයේ පෙර පොත වෘත්තාකාරය නෑ නේද පුතාල දන්නවා රබාන වෘත්තාකාරයි නේද ටිකට් පිටත් අපිට වෘත්තාකාරයි කියන්න බෑ ඒතකොට පෙනේරේ පුතේ ඒක වෘත්තාකාරයි නේද පෙනේරය එතකොට කුල්ල වෘත්තාකාර නෑ වාහනයක සුක්කානම් බබාල දැකලා තියෙනවද ඒකත් වෘත්තාකාරයි නේද වාහනයක රෝදයත් වෘත්තාකාරයි නෑ බයික් වල එහෙම නෑනේ වෘත්තාකාරයි නෑ පුතේ බයික් වල සුක්කානම් එහෙම නෑනේ නෑ පුතේ බයික් වල සුක්කානමක් නැහැ බයික් වල තියෙන හැන්ඩල් එකක් නේ අර සුක්කානම කියන්නේ පුතේ වාහනේ කරකවන රෝදයක් තියෙන්නේ අරවන්න අන්න එක තමයි සුක්කානම කියන්නේ තේ හැන්ද පුතේ වෘත්තාකාර නෑ කලය කියන එක පුතේ මේ ගන්න පුළුවන් මොකද කලේ තැමතන වෘත්තාකාරයි කියන්න බෑ නමුත් කලේ කට වගේ ගත්තොත් වෘත්තාකාරයි නේද මෙතන ඇත්තරම මේ උත්තරේ හරියටම තියෙන එක නෙමෙයි බබාලා වෘත්තාකාරයි නෑ පුතේ එක දෙක දාලා තියෙන ඒවා විතරක් ලියන්නද ඔව් පුතේ තියෙන ඒවා විතර ලියුවම ඇති අංක 1 දාලා 1 1 අභ්‍යාසයේ අංක 1 ඊළඟට වෘත්ත වෘත්තාකාරය විතරක් ලියන්න මේවා මේ වාජන පාවිච්චි කරලා වෘත්ත අඳින්න කියලා. හරිනේ. රයිට්. එතකොට අපි බලමු කොහොමද අඳින්නේ. නිකන් අපි උදාහරණයකට ගමු දැන්. මෙන්න මේ වගේ අපි පිගානක් පාවිච්චි කරනවා ඈ. අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද වෘත්තයක් අඳින්නේ බබාලා. නම් මේවා කොහොමද කරනවා නේද? තව කට්ටට වැඩිය මේ වගේව පාවිච්චි කරලා අඳිනවා ඇති බබාලා. මෙන්න මේ විදිහට පුතේ අපිට පුළුවන් වෘත්ත අඳින්න මේවා පාවිච්චි කරලා නේද රයිට් එතකොට බබාලට කියනවා මේක පුරුදු වෙන්න කියලා මේ විදිහට වෘත්ත අඳින්න පුරුදු වෙන්න කියලා ඊළඟට පුතේ තව කටුව නැතුවත් පුතේ තව වෘත්ත අඳින්න නම් ක්‍රම තියෙනවා එතකොට මෙන්න මේ වගේ පුතේ මේ අත මෙහෙම තියාගත්තම මෙන්න මෙහෙම වෘත්ත අඳින්න පුළුවන් මේ වෘත්ත අඳිනකොට අපි මේ මෙන්න මේ විදිහට අඳින්න පුළුවන් මේකේදී පුතේ ඇත්තරම කරන්න ඕනේ මේ අත මෙහෙම තියාගෙන පොලේ කරකවන්න ඕනේ
අපි කියමුකෝ මෙන්න මෙහෙම තියාගෙන මේ මෙහෙම තියාගෙන මේක මෙහෙම තියලා මේ කොලේ කරකවනවා මේ එතකොට මේකේ මේ වෘත්තයක් ඇඳෙනවා මේ අන්න එහෙම අඳින්නත් පුළුවන් හොඳයි මේ ලැක්කද මේ පුතාලට මම ඔය පොර ක්‍රමයක් කියලා දුන්නේ ඉස්කෝලේදී පුතාලට අඳින්න එකක් නැත්තම් ওই විදිහට අඳින්න පුළුවන් හැබැයි මේක ටිකක් ප්‍රැක්ටිස් කරනවා ඒ බලන්න හරියටම වෘත්තේ එනවා නේද එතකොට කව කටුවක්වත් මුකුත් පාවිච්චි කරේ නැහැ නේද පුතේ මම මේක නෑ නේද මෙන්න මේ විදිහට වෘත්තය අඳින්න පුළුවන් දැන් මේක බෝඩ් එකක කරනවට වැඩිය පුතේ මේ අතට මෙහෙම පොතක කරන්න පුළුවන් හරිනේ right පුතාලට ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් මේ පුතාලට වෘත්තයක් ඇඳ ගන්න මොකක් හරි නැති වෙනවා එතකොට ඕගොල්ලෝ පුරුදු වුණොත් මෙන්න මේ විදිහට තියලා මේ ඔය දැන් මං ඇඳා වගේ මෙන්න මෙහෙම තියලා පුතේ මේක පල්ලයට තියලා මේ අඳින්න පුළුවන් වෘත්තේ හොඳේ right මේකෙන් අඳිනවට වැඩිය පෑන් එකකින් ලේසි පැන්සල් එකකින් ලේසි හරි දැන් බබාලට කියනවා एक एक पावीचि कर लाने खासिया पावीचि कर लोट ये एक पावीचि गल को पीरसी आ पावीचि गल पूर्ता निन्नलू पोते मंगिता ने पुताला टेक एचर अमार वेडा मैं हे भाई खासी आप पावीचि कर बला चूटी खासी आगे पुते मेन मेहमतीला अति अलग अमारू ये तो ऊर्ते अमार एक खासी आप पावीचि करना टीका ලොකු කාසියක් පුතාලා පාවිච්චි කරා. right. ඊළඟට පුතේ තව එකක් කියනවා. පුතාලට මේ වගේ මොකක් හරි කෝප්පයක් හරි මොකක් හරි ඒ වගේ වෘත්තයක් යොදාගෙන කොලේක වෘත්තයක් අඳින්න. ඇඳලා ඒක මෙන්න මේ වගේ කපා ගන්න කියලා. හරිනේ මේ තියෙන වෘත්තයක් मेन मे विधिया कपा गो कम बाल गावट बड़ू नह एक गेदर दिखर पुलवांगेवागेल कपा गपागे नवर बेला अपीट बल की विशेष दया अपी बल मुखद मेन मे अंदू ऊर्ते पुते मेन मे विधिया इराय හැබැයි මෙහෙම ගැහුවම මේක හරි ගානට මෙන්නේ නැහැ. ඒකට ක්‍රමයක් මේගොල්ලෝ කියනවා. මෙන්න මෙහෙම ගැහුවම මේක හරි ගානට මෙන්නේ නැහැ. චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. එහෙමනම් කොහොමද එහෙම වෙන්නේ නැතුව අපි වෘත්තයක් දෙකට බෙදන්නේ? මෙන්න මේ අපි ඇඳගත් වෘත්තය මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ පුතේ මේක අපිට කියනවා මෙන්න මෙහෙම දෙකට නමන්න මේ සමපාත වෙන විදියට දෙකට නමන්න. මෙන්න මෙහෙම හරි ගානට අපිට කියනවා වෘත්තයේ දෙකට නමන්න කියලා. මෙන්න මේ විදියට දෙකට නමන්න කියලා. ඔන්න ඔය දෙකට නැමුවම පුතේ දැන් මෙතන එනවනේ මෙන්න මේ ඉර. මෙන්න මේ ඉරේ පුතාලට කියනවා මොකකින් හරි මේ ඇඳා වගේ අඳින්න. හරිනේ. මං ඒක අඳින්නම්කෝ පෑනකින්. මෙන්න මේ විදියට එනවා පුතේ. මේ පේන්නේ නෑ නේද? right. මං ඒක අඳින්නම්කෝ මාක පෙන්න එකෙන්. මෙන්න මේ විදියට පුතේ මේ ඉරක් අඳින්න කියනවා දැන් පේනවනේ right ඊට පස්සේ අපිට ඕන නම් මේකේ තව ඉරක් අනිත් පැත්තට ඇඳ ගන්න පුළුවන් මෙන්න මෙහෙම මෙන්න මේ පුතේ මේ පැත්තට තව ඉරක් ඇඳ ගන්න පුළුවන් මෙන්න
මේක ගානට නොබෙදෙන්න පුළුවන්. ඒ වුණාට මෙන්න මේ කොලේ මේකේ අපි කරන්නේ මෙහෙම අපි නමපු එක ආපහු මෙන්න මෙහෙම දෙකට නමනවා මේ. දැන් මේක පුතේ හතරට නමලා. මේ වෘත්තය අපි හතරකට නමලා. මේ දෙපාරක් නමලා තියනවා. දෙපාරක් නැමුවා කියන්නේ පුතේ සමාන කොටස් හතරකට මේ වෘත්තය බෙදෙනවා. ඊළඟට අපි එතනිනුත් ඇඳ ගන්නවා ඉර. මෙන්න මේ විදියට තියනවා මේ විදියටම පුතේ දැන් මේකේ තියනවා දැන් මේකේ මේවා ඔක්කොම සමානයි දැන් පුතාලා මැනලා බලන්න මෙන්න මෙතන ඉඳන් මෙතන පුතේ හරියට මේ බිඳුවට සමපාත වෙන්න තියලා එතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර බලන්න ඒ දුර සමාන වෙන්න ඕනේ ආපහු මෙතන බිඳුවට සමපාත වෙන්න තියලා මැන්නම මෙතෙන්ට තියෙන දුරට ඒ වගේම පුතේ මෙතන බිඳුවට සම්පාත වෙන්න තියලා මෙතෙන්ට මැන්නම තියෙන දුරට සමාන වෙනවා. ඒ වගේම පුතේ මෙතන බිඳුවට සම්පාත වෙන්න තියලා මෙන්න මේ මැන්දම තියෙන දුරට සමාන වෙන්න ඕන. හරිනේ. දැන් මේවට අපි නම් ටිකක් කියනවා පුතේ. මෙන්න මේකට අපි විශේෂයෙන් කියනවා මේ වගේ වෘත්ත කෑල්ලකට අපි කියනවා වෘත්තාකාර ආස්තරයක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කෑල්ලක් කියන එක තමයි අපි ත්‍රිකෝණයක් හැඩයට ඇඳනනම් ත්‍රිකෝණාකාර ආස්තරයක් කියනවා. ඒ වගේ අපි මේකට ආස්තරයක් කියන නම කෑල්ලක් කියන එක මේ වෘත්තයක් ඇඳලා කපා ගත්තට පස්සේ මේ එන එකට තමයි අපි ආස්තරයක් කියලා හඳුන්වන්නේ. හරි දැන් පුතාලා මතක තියාගන්න මෙන්න මේ වගේ දැන් මෙතන ඉඳන් මම කිව්වා මෙතෙන්ට තියෙන දුර සමානයි කියලා ඒ වගේම මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් පුතේ මෙන්න මෙතෙන්ට තියෙන දුර සමානයි එතන පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර ගත්තොත් මේ වගේ ඉලක්ක ඇඳලා මොකද හිතන්නේ පුතාලා ඒකත් වෙනස් වෙනවද ඒකත් ඒ සමානමද එක සමානයි එක සමානයි නේද ඒ කියන්නේ දැන් ඒ පුතා කියන්නේ මෙන්න මෙතන ඉඳන් මේ මෙහෙම ඉරක් ගැහුවොත් ඒකත් සමානයි මෙන්න මේකට පුතේ මෙතන සඳහන් වෙන්නේ නැහැ නමුත් අපි මේකට නමක් කියනවා මේ වෘත්තේ මැද්ද නැත්තම් කේන්ද්‍රය කියලා හඳුන්වනවා වෘත්තේ කේන්ද්‍රය කියලා පුතේ අපි එතෙන්ට හඳුන්වනවා හරි දැන් අපිට තව එකක් තියෙනවා මෙන්න මේ වගේ වෘත්තයක් අපි ගන්නවා අපි අලුතෙන් අඳිමුකෝ මෙන්න මේ වගේ පුතේ වෘත්තයක් ගන්න. මේ වෘත්තය ගත්තම මේකේ ලක්ෂ තුනක් තියෙනවා. එකක් පුතේ මෙන්න මේවා මේ වෘත්තය ඇතුළත තියෙනවා කියලා අපි හඳුන්වනවා. අනිත් එක තමයි මේ මෙන්න මේ වගේ ලක්ෂ මේවා අපි හඳුන්වනවා වෘත්තය මත කියලා අනිත් එක මේක අපි මේක අප හඳුන්වනවා පුතේ වෘත්තේ
පිටත පිහිටි ලක්ෂ කියලා. හරිනේ. එතකොට පුතේ මේ කතිරයක් වගේ තියෙන ඒවා වෘතය තුල නේද? වෘතය තුල පිහිටි ඒවා. එතකොට තිතක් වගේ තියෙන ඒවා වෘතය මත පිහිටි ඒවා. හරිනේ. එතකොට මේ හරියක් වගේ තියෙන ඒවා මොනවද වෘතේ? පිටත පිහිටි ඒවා. very good. පිටත පිහිටි ඒවා. ඔන්න ඔය විදිහට පුතේ හඳුන්වනවා. දැන් පුතාලා වෘතයක් ඇඳලා මෙන්න මේ ටික ලමාක් කරගන්න. එතකොට පුතේ මෙතන තිබුණා ඩොට් එකක් මේක මොකද වෘතය? මත. මත තියෙන එකක්. එතකොට මෙතන මං ඇඳද්දොත් මේ කතිරයක් ඒක වෘතය තුල පිහිටි එකක් නේද? අන්න එළියේ තියනවා නා වෘතයෙන් පිටත පිහිටියා කියලා හඳුන්වනවා. right. වෘත කියන එක පුතාලා ලිව්වා නම් ආයෙ ලියන්න ඕනේ. ලිව්වේ නැත්තම් ලියා ගන්න. මේ විදිය රවුමක් ඇඳලා මේ ලක්ෂ ටික ලකුණු කරලා මෙන්න මේක ලියා ගන්න පුතේ. වෘතයේ තුල මත පිටත මේ ටික ඕන වෙනවා අපිට මෙතනින් එහාට වැඩ කරගෙන යන්න. පුතේ කාට හරි මොන හරි මේක තේරුම් නැත්තම් අහන්න ප්‍රශ්නයක් නැහැ. සෝය කොටුවක් ගහලා තියෙන එකක් දිනනවා නේද? ඔව් පුතේ ඒකක් ලියන්න ඕනේ. देखा मेरा तेरे नेता आन पुआ උදේ ඉවරනම් කියන්න. පුතාලා ඔක්කොගෙම පුතේ වීඩියෝ එක නිසා මට හොයන්න අමාරුයි. සර් මම දැම්ම. ආ දැම්ම. හරි පුතේ මම පස්සේ බලන්න ඈ. හරි නේද පුතේ දැන් ඔක්කොමලා.
හරි. දැන් අපි බලමු මේකේ මොකක්ද ඊළඟට කියන්නේ කියලා. මෙන්න බලන්න පුතේ ද්‍රව්‍ය භාවිතයෙන් වෘත්තැඳීම මේ CD එකක් නැ මුද්දක් වගේ එකක් මේ විදිහට පාවිච්චි කරලා විවිධ වෘත්ත අඳිනවා නේද? Right. මේ බලන්න පුතේ අපි අර ඉස්සෙල්ලා කරපු දේ මේවා පුතාලාට කරලා අපි බලන්න පුළුවන් ගෙදරදී මේ වගේ මේ කොලයක් අරගෙන වෘත්තයක් අඳින්න මොකක් හරි පාවිච්චි කරලා වෘත්තයක් ඇඳලා ඊට පස්සේ මේ විදිහට පුතේ නමන්න නමලා බලන්න ඇත්තට මේ කියනා වගේ දිග සමානද කියලා මේ තියන්නේ අපි දැන් කරපු එක මෙන්න අභ්‍යාස ටිකක් තියෙනවා මේක ලියන්න ඕනේ නැහැ මොකද මන් දන්නවා මේක පුතාලට පුළුවන් කියලා කවුරු හරි කැමති එක්කෙනෙක් කියන්න බලන්න වෘත්ත ඇඳීමට භාවිත කළ හැකි ද්‍රව්‍ය මොනවද කියලා මෙතන දෙක අන්න රයිට් ගුඩ් දෙක සර් දෙවෙනි එක තුන හතර 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 හය හතර හය නේද ඒ ටික පුළුවන් නේ පුතේ දෙවෙනි තුන්වෙනි එක පොඩ්ඩක් අමාරුයි මොකද ඒක වටේ වෘත්ත නෙමේ මැද්දේ වෘත්ත උනාට ඉතින් අපිට ඒක දාලා නැහැ මාර්ග දෙක තුන හතර හය හය right තුන කියන එක ටිකක් අමාරුවෙන් පාවිච්චි කරන්න පුළුවන් එකක් නේද ඇතුළ දෙක හතර හය තමයි උත්තරේ නමුත් තුන වැරදි කියන්න බෑ මොකද කෙනෙකුට එකක් පාවිච්චි කරන්න පුළුවන් නේද ඔව් සර් ඔව් නෑ පුතේ වාගේ උත්තරේ වැරදි නැහැ පහත දැක්වෙන රූපාතරෙන් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න වෘත්ත මොනවාද පුතේ මේකේ තුන තුන වෘත්තයක් හරියට හරි තව මොනවද පහ තුන පහ හත හරි පහ හත තේරෙනවා ඒක නිසා මම එකක් මෙතනින් යාර ලියන්න උත්සාහ කරන්නේ නැහැ අන්න මේක නම් හොඳ ප්‍රශ්නයක් නේද මෙහි දැක්වෙන රූපයේහි වෘත්තය ඇතුළත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න වෘත්තයේ මත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න වෘත්තයට පිටත පිහිටීම් දක්වා ඇති අක්ෂර නම් කරන්න ඒ කියන්නේ අකුරු ලියන්න දෙන්න පුතාලා හරි මේක බලන්න බලන්න මොකද කියන්නේ මොකක්hari ප්‍රශ්නයක් තියෙනවද පුතේ පොඩි බබාලා ඉන්නවා නම් ඒගොල්ලෝ කමක් නැහැ අයින් වෙන්න right පාද දැක්කේ රූපාතුරෙන් වෘත්ත තෝරා ඒවායේ අංක ලියන්න පුතාලට ඒක තේරෙනවා නේද හරි දැන් පුතේ මේ ඇවිල්ලා මේ අභ්‍යාසයේ මේ 1 2 අභ්‍යාසය කියන එක පුතාලා ලියා ගන්න 1 2 අභ්‍යාසය उत्तर अक्षर नाम कर एक और नया पुत्र एटी का लेसी इन दमान आते हैं योगलो गेदर दी करन ने कमाक ने है मैं एक ये देख कर इतने पुताला क्यों हुआ नहीं का पुताला का लेसी नहीं तो और नया नहीं तो करन और नहीं तो और नया से कमान नया पुत्र में हाथ रवि नहीं का करन वहाँ पे ये देख कर इतने पुताला क्यों हुआ नहीं योगलो अंडर पुलवां के ने का तेरे मैं का पुत्र ऐतरम गानाम पाड़मा ने मैं आ रही काम पालवेरी पाड़मा इन द मैं वगे का दीला थी पुरते ऐतुलत पीटीम दाखवा है थी अक्षर नाम कर हाथर दाला पुते रोमे इलाका एक दाला पूर्ते अतुलत तीयनेवा कियान बान कौरल पुते
पूर्ति अतुलत पीटी अक्षर नाम कर अंक एक पी ए अक्षर अन्न इलांगड़ पुते रोम इलाकां देख दाला बोर्ते मत पीटीम दक्वायती अक्षर नाम कर XELB वेरी गुड XELB अक्षर नाम कर मेक तेरना मिथन कियनवाई वीडियो फिल्म विधि हर इतने हरियटम ऊर्ते मतट पातीट उपनू दहा देते अतुट गो पहाल हर एक मेहम मेकट कौरवारी मेन मेकड़े कौरवाल विधीन इतकोट मे विधीन ईतल मेन मेतन वेदन लग्न की अद्देन अदी दहादेन मेन मे एतुले को दारी वेदन मेवागे लग्न आहदेन एली अट वेदन मेवागे लग्न बिंदु तेनालीर එතකොට මෙන්න මේ වගේ තියෙනවා එතකොට පුතාලා බලන්න කොහොමද දැන් මේක වෙන්නේ කියලා දැන් මේ විදිහට විදපු බබාලා කීප දෙනෙක්ගේ නම් ටිකක් මේ පොතේ තියෙනවා ඔන්න බලන්නකෝ
මෙන්න මේ විදිහට විදපු බබාලා කීප දෙනෙක්ගේ නම් පොතේ තියෙනවා. හරිනේ. Right. දැන් මෙතන අපි බලමු. අන්න පුතේ වෘත්තයේ ඇතුළට විදලා තියෙන්නේ කවුද? ප්‍රදීප් මයල්. නෆීල්. අන්න right ප්‍රදීප් නෆීල් තව කවුද? සුනිල්. සුනිල් නේද හරියට හරි. දැන් අපි බලමු මේ කීවෙනි ප්‍රශ්නේද කියලා පුතේ. මේක ඇවිල්ලා පස්වෙනි ප්‍රශ්නේ නේද? right පුතාලා දාගන්න පස්වෙනි ප්‍රශ්නේ. එතකොට පස්වෙනි ප්‍රශ්නේ පුතේ රෝම ඉලක්කම් 1 කියලා දාගන්න. මොහන් සංජීව හරියට හරි මොහන් සංජීව නේද ඒ කියන්නේ ලකුණු 10ක් දෙන්න පුතේ අපිට වෘත්තයේ මතට පිද්දොත් නේද ආ හරි මොහන්ුයි සංජීවයි වෘත්තයේ එළියට පිටේ රජිත එතකොට යාට ලකුණු නැහැ right ඊළඟට පුතේ ලකුණු 5ක් ලබා ගත්තාය කියලා ලියන්න බලන්න කවුද 5ක් ලබා ගත්තා ප්‍රදීප් ඔව් ෆිල් සනල් සුනි හරියට හරි very good ළමයි තුන්දෙනයි අපි රාජිතගේ රජිත ගැන කතා කරන්නේ නැත්තේ රජිතට ලකුණු කීයද? රජිතට බිඳුවයි. බිඳුවයි පුතේ. ඒකෙන් දැන් එයා ගැන කතා කරන්නේ. 0 මාක්. කරන්න පුළුවන් එක. හරි දැන් පුතේ අහනවා වෘත්ත මොස්තරණ්ඩ ඔව් නෑ ඊට කලින් තියෙනවා පුතේ සෑම ශිෂ්‍යයෙකුටම තවත් වාර දෙක බැගින් ලබා දෙන්නේ නම් මොහාන්ට ලබාගත හැකි උඩරිම මුළු ලකුණු ගණන මොහාන් කියන කෙනා දැන්ට පුතේ ලකුණු කීයක් ලබන් තියනවද 10යි 10යි තව දෙපාරක් දුන්නොත් එයාට ලබා ගන්න පුළුවන් උඩරිම ලකුණු ගණන 30යි मतटम विदिन्नोने मतटम विदोट लखनु दूतेटे आट लुलवा अंक तून दाला उत्तरे लंगट पुते अभी तीयन हुद विनोद जनके लंगट मुका अभी मे वृत पाविचिकरला मोस्तरा दिन्न වෘත පාවිච්චි කළා මොස්තර අඳින්න කියලා. පුතාලට පුළුවන්. පුතාලා දැකලා තියෙන තැන් කියන වෘත මොස්තර.
පුතාලා ඇඳුම් වල දැකලා ඇති නේද? ඈ ඇඳුම් වල පොත් වල හරියට හරි ඒ වගේ එක එක තැන් වල තියෙනවා නේද පුතේ? right රූප රාමු වල රූප රාමු වල මෙන්න මේ වගේ පුතාලට මොකක් හරි පාවිච්චි කරලා මෝස්තරයක් අඳින්න පුළුවන් නේද? මෙන්න මේ වගේ ගත්තම මේ මෙන්න මෙහෙම අපි කරවුමක් අඳිනවා මේ මෙන්න මෙහෙම රවුමක් අඳිනවා රා ඊට පස්සේ මෙතනින් අපි මෙන්න මෙහෙම තව රවුමක් අඳිනවා නේ අපිට කැමති දෙයක් අඳින්න පුළුවන් පුතේ ඕකේ තියෙනවා මොන් නැහැ හරි මෙහෙම ඇඳ ඊළඟට මෙතනින් තව එකක් අඳිනවා මේ සපෝ එක දෙ මේ ඇඳ සපේන්නේ සපෝට් එක පේන්නේ ආ හරි පුතේ මම මේවා කරන්නම් මට right මෙන්න මේ වගේ මම එහෙම නැයක මකලා අඳින්නම් කොහොම පහු පුතාලට පෙවුන්නේ නැහැ ෂෙයා කරලා තිබුණේ නේද මෙන්න මෙහෙම ගත්තා මෙතනින් මෙන්න මෙහෙම වෘතයක් අඳිනවා මේ රවුමක් ඇඳයි කියන්නේ තව රවුමක් අපිට ඕන නම් මෙන්න මෙහෙම යටින් යන්න මේ අපිට තව එකක් අඳින්න ඕන නම් අපි මෙන්න මෙහෙම ඇඳමු මේ මෙන්න මේක පුතේ මොස්තරයක් නේද ඔව් සර් මොස්තරයක් මේ වගේ අපිට ඕනම එකක් අඳින්න පුළුවන් අපි අඳින එක මොකද්ද වෙන්නේ මොස්තරයක් වෙනවා නේද වෙනව නේද පුතේ ඔව් සර් රයිට් මේවට අපි කියනවා මොස්තර කියලා අන්න ඒ වගේ ඇඳපුවා කීපයක් මෙන්න මේකේ පෙන්නනවා මේ මෙන්න මේ වගේ ඇඳපුවා තියෙනවා හරිනේ පෙන්නනවා නේද පුතාලා අඳින්න බාන මොකක් හරි කැමති මොස්තරයක්ද මේ වගේ මේකම වෙන්න ඕනේ නැහැ පුතාලා කැමති එකක් අඳින්න පුළුවන් පුතාලා ඕක දැන් හදිසියනේ අඳින්නේ මීට වැඩිය හොඳට ඕක ලස්සනට ඇඳලා මේ ගෲප් එකට දාන්න පුතේ ආ සර් ෆොටෝ එකක් ගහලා දැන් මෙතන පෙන්වුවට ඇත්තට පේන්නේ නැහැ නේ පුතේ ලස්සනට ඇඳලා පාට කරලා ෆොටෝ එකක් ගහලා දාන්න මේ අපේ ගණිතයේ පන්තියේ ගෲප් එකට
හරි නේද කවිරු? හඳුනාගත්තද? දෙකක් ඇන්ඩර්සන් මාස්ටර්. Very good. හරි. දැන් අපි බලමු එතනින් එහාට අපිට තියෙන්නේ මොනවද කරන්න කියලා. पावीची कर කඩදාසියක රේඛාවක් අඳින්නලු මෙන්න මේම ඉරක් අඳින්න කියනවා හරිනේ මෙන්න මේ විදිහට ඉරක් අඳින්නලු ඊට පස්සේ කාසියක් පාවිච්චි කළා දැන් මට කාසියකින් අඳින්න අමාරුනේ මේකේ මම ඒකෙන් දැන් මෙන්න මේ වගේ බෝතල් මූඩියක් පාවිච්චි කළා මෙන්න මේ රේඛාවට ගෑවෙන්න මෙහෙම වෘත්තයක් අඳිනවා හරිනේ මේක තමයි අභ්‍යාසෙ මෙන්න මේ විදිහ එකක් අඳින්න හරිනේ ඊට පස්සේ කියනවා පුතේ මෙන්න මේ රේඛාව දිගේ මෙහෙම අරන් යන ගමන් තව මෙහෙම වෘත්ත ඇඳගෙන ඇඳගෙන යන්න කියලා දැන් මේ විදිහට ඇඳන් මේකෙන් නිකම්ම මෝස්තරයක් බිහි වෙනවා මේ මෙන්න මේම මේ මෝස්තරයක් බිහි වෙනවා මෙන්න මේ වගේ තිබ්බා තව එකක් ඇඳ වෘත්ත එන්න මෙහෙම තිබ්බා වෘත්තයක් ඇඳනවා ඊට පස්සේ පුතේ තව ටිකක් එහාට අරගෙන ආයෙ වෘත්තයක් අඳිනවා මෙන්න මේක පුතේ ක්‍රියාකාරකමක් විදියට දෙන්නේ දැන් මේ විදියට ඇඳගෙන ඇඳගෙන යනකොට මොකද වෙන්නේ මේක පුතේ මොස්තරයක් එනවා නේද හරිනේ ඔව් සර් මේවා තමයි පුතේ මොස්තර කියන්නේ ඕගොල්ලන්ට හිතෙන විදියට ආස විදියට මොකක් හරි අඳින්න වෘත්ත පාවිච්චි කරන්න මේක නිර්මාණයක් එතකොට පුතාලා ඇඳපු එක කෙනෙකුට කියන්න බෑ නෑ මේක වැරදි මේක මෝස්තරයක් නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ හැමෝම අඳින එක පුතාලා ඕගොල්ලෝ හිතලා ඕගොල්ලෝ අඳින දේ ඕගොල්ලන්ගේ නිර්මාණය වෙනවා තේරෙනවනේ right හරි දැන් පුතාලට තව එකක් තියෙනවා gederadi කරන්න මේ විදිහට පුතේ පුතා අඳින්න පුළුවන් ක්‍රියාකාරකම් කරන්න පුළුවන් දැන් පුතේ මේ තව අභ්‍යාසයක් තියනවා කරන්න මේ පස්වෙනි එක පියවර රයිට් එක වෘත්ත 20ක් විතර අඳින්න කියලා අර ඉස්සෙල්ලා එක්කේ මෙන්න මේ විදිහට පුතේ අපිට අඳින්න පුළුවන් නේද මේ මෙන්න මේක පුතේ මේ අපි ඉස්සෙල්ලන්දේ කෙලින්තියන ඉරක් නේද අපි එකට කියනවා කෙලින්තියන ඉරකට සරල රේඛාවක් කියලා මේ පුතේ වෘත්තයක් නේද මෙන්න මේ වෘත්තයේ උඩ තියලා කාසිය ඇඳ තියලා ඇඳගෙන 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 ගිහිල්ලා නේද මේකටත් අපි මේකත් ඉදින් මොස්තරයක් නේද මේ කෙනෙකුට හිතිලා ඇඳලා දැන් බබාලට මේ gedara වැඩක් කියනවා මොකද්ද මේ ක්‍රියාකාරකම පහ මෙන්න මේක පුතාලා බලන්න gedara දි කරන්න වෘත්ත ඇඳීමට භාවිත කළ හැකි ද්‍රව්‍ය කීපයක් පාට පැන්සල් හා කඩදාසි සපයා ගන්න පුළුවන් නේද පුතාලට රයිට් ඊට පස්සේ මොකද කරන්නේ විවිධ වර්ණ භාවිත කරමින් ඒ කියන්නේ විවිධ පාට භාවිතා කරමින් සපයාගත් ද්‍රව්‍ය එකක් පමණක් භාවිතෙන් විවිධ ප්‍රමාණයේ ද්‍රව්‍ය දෙකක් හෝ කීපයක් හෝ භාවිතෙන් වෘත්ත මොස්තර නිර්මාණය කරන්න එතකොට බබාලට කියන්නේ ද්‍රව්‍ය කීපයක් ගන්න කියනවා. පුතාලා කියන්නේ බාන ගෙදර තියෙන ද්‍රව්‍ය වෘත්ත අඳින්න. කෝප්පේ. අපතේ? ඉගාන කෝප්පය නේද? කාසියක් ගන්න පුළුවන් බෝතල් මූඩියක් වෙන්න පුළුවන්. මොකක් හරි අරගෙන වෘත්ත අඳින්න. එතකොට පුතාලට මේ එකක් පාවිච්චි කරලා අඳින්න පුළුවන් විවිධ ප්‍රමාණයේ එකම සයිස් එකේ වෘත වෙන්න ඕනේ නැහැ රවුම් වෙන්න ඕනේ නැහැ. ඕගලන්ට සයිස් කීපයක පුතේ රවුම් පාවිච්චි කරලා මේක අඳින්න පුළුවන් නේද? එක එක නිර්මාණ කරන්න පුළුවන්. ඊළඟට කියනවා ඔබේ කාමරය අලංකාර කිරීම සඳහා වෘත මොස්තර ඇතුලේ බිත්ති සැරසිල්ලකට සුදුසු නිර්මාණයක් කරන්න. හරිනේ. එතකොට පුතාලා ආසයිදේම කාමරේ
ලස්සනට හදලා තියන්න. ලස්සන නිර්මාණයක් කරන්න. කරලා බලන්න පුතාලා ලස්සන කරොත් පුතේ ඒක වටිනවා. කඩෙන් ගත් එකක් වගේ නෙමෙයි. හොඳේ? එතකොට ලස්සනට ඒ වගේ නිර්මාණයක් කරන්න පුළුවන්. right ඊළඟ පාඩම ඊට පස්සේ තියෙන්නේ දැන් පුතාලට මේකේ සාරාංශය නැත්තම් මේක ගැන ගත්තොත් මෙන්න මෙහෙම එකක් මේකේ අදහසක් තියෙන්නේ ඇතර මේ පාඩමේ අදහස වෙන්නේ එකක් බබාලා දැන් ශිෂ්‍යත් එක්කලා මහන්සි වෙලා ආපු බබාලට ටිකක් විනෝදජනක ගොඩක් මොලේට අමාරු නැති ආස හිතෙන පාඩමක් ඇටියට මේක හඳුන්වලා තියෙන්නේ හැබැයි මේක පුතේ ගණිතය නෙමෙයි වගේ උනාට ගණිතය නෙමෙයි කියලා හිතන්න එපා මේ ගණිතයේ මූල ධර්ම ටිකක් තමයි මේ මෙතන කරේ වෘත්තය කියන එක හරියට හඳුනා ගැනීම දැන් රවුමක් කිව්වම පුතාලා කොහොමද දන්නව නමුත් වෘත්තය කියන එකත් පුතාලා නොදන්නවනේ මේ මෙතන ඉන්න බබාලා හැම කෙනෙක්ම දන්නව ඇති නමුත් ඒක ගැන පුතාලාට සාමාන්‍ය පරිසරයේදී හම්බෙන වෘත්ත ගැන එක එක සම්බන්ධ කරන එක තමයි මෙතනදී කරන්නේ ඊළඟට පුතාලගේ නිර්මාණාත්මක ශක්තිය නිර්මාණය කිරීමේ හැකියාව තමයි මේ බලන්නේ කොහොමද පුතාලට මේ වගේ දෙයක් දුන්නොත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ නිර්මාණයක් කරගන්න පුළුවන්ද කියන එක තමයි මේ මෙතනින් පුතේ බලන්නේ ඒක නිසා පුතාලා මේ පාඩම බලන්න මේ අභ්‍යාස ටික පුතාලට ඕනනම් ආපහු ගෙදරදී කරන්න කරලා මේක ගැන හොඳට දැනුවත් වෙන්න ඕනේ